මේ අවෂධ සහ උපකරණ හිඟිය ගැන අපි කතා කරන පළවෙනි අවස්ථාව නෙමෙයි. මේ සෞඛ්‍ය සේවාවට, මේ රටේ සෞඛ්‍ය පද්ධතියට අවෂධ සැපයීම භාරව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්නවා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්නවා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඉන්නවා, මධ්‍යම ඖෂධ ගබඩාව ඉන්නවා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉන්නවා. මේ ආදී මේ පාර්ශ්වවල තියෙන සම්බන්ධීකරණයේ ඔවුන්ගේ සන්නිවේදනයේ තියෙන දුර්වලතා සහ ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය. මේ අද දිනේ වෙන විට මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් නැහැ. හිඟයි නෙමෙයි නැහැ. මේ රටේ හෘද රෝගීන්ට අවශ්‍ය ඇස්ප්‍රීන් වගේ ඖෂධවල විශාල හිඟයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. එතකොට රෝගියෙක්ට හෘදයාබාධයක්ද කියලා පරීක්ෂා කරලා බලන ECG පටිය, ඒ මුද්‍රණ කඩදාසිවල විශාල හිඟයක් මතුවමින් පවතිනවා. සේලයි නැහැ. මේ මූලික දේවල් අපි කතා කරන්නේ. පිරිටන්, පැරසිටමෝල් වගේ ඖෂධ නැහැ. අනිත් පැත්තෙන් දැන් ඊයේ දවසේදී අපිට ගම්පහරෝහලෙන් ලැබෙනවා වාර්තාවක්, ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක් නැහැ. ඒ සනීපාරක්ෂක දියර නැහැ. කාන්තා වාට්ටුවල රෝගීන්ට සමහර රට ලබා දෙනවා සනීපාරක්ෂක තුවා නැහැ. මේ දේවල් පවා මේනට මේ සෞඛ්‍ය පද්ධතිය තුළ නැහැ. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ විදිහට අරගෙන යන්නේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දකිනවා මධ්‍යම ඖෂධ ගබඩාව විශේෂයෙන් තමන්ගේ ඒ කාර්යභාරය හරියට ඉෂ්ට වෙන්නේ නැහැ ඔවුන් අතින්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඔවුන් සිදු කළ යුතු කාර්යයන් කාර්යක්ෂමව සිදු කරන්නේ නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉතා දුර්වලයි. එක ෆයිල් එකක් මේසෙකින් මේසෙකට යන මාස ගාණක් යනවනම්, ආයතනයකින් ආයතනයකට යන විශාල කාලයක් ගත වෙනවනම් මේ විදිහට මේ රටේ සෞඛ්‍ය පද්ධතිය දුවන්න බැහැ.